බුද්ධරත්නයට මාගේ උත්තම නමස්කාරය වේවා. ධම්මරත්නයට මාගේ උත්තම නමස්කාරය වේවා. සංඝරත්නයට මාගේ උත්තම නමස්කාරය වේවා. සද්ධාවන්ත බුද්ධිමත් වාසනාවන්ත පින්වතුනි, මට මේ මාතෘකාව ටිකක් out of subject කියලා කියන්නේ, ඒ කියන්නේ විෂයෙන් ටිකක් එහා. මේ නමුත් මේක උනේ මේ ඔබතුමන්ලට පොඩ්ඩක් කියන්න වෙනවා මට. මොකද මම අවසාන වෙලාවේ මේ මංජුල මහත්තයා හම්බ වෙන්න ගියා. මේ ගිහිල්ලා කිව්වා මේ අපි මේ ආවර්ජනය ඉදිරිපත් කරන ආකාරය පොඩි ඒකාකාරීත්වයක් තියෙනවා, ඒකින්ද අපි පොඩි වෙනසක් කරමු කියලා මම මංජුල මහත්තයාට පොඩි යෝජනාවක් කළා. ඉතින් මංජුල මහත්තයා මට කිව්වා, හා හොඳයි, මේ ඔයා මේ මම ඔයාට දෙන්න හොඳ මාතෘකාවක්. මම සඳකඩ පහන ගැන මාත්මයා හොඳට මේ ඒක කරුණු කාරණා තියෙනවා. අපේ මේ සංස්කෘතිය විදහාපාන ලක්ෂණ ගොඩක් තියෙනවා. ඕ මංජුල මහත්තයා කියන්නේ දැන් ඉතින් ඒකයි මේ මංජුල මහත්තයා ටිකක් දාඩිය දැම්මේ. කොහොම නමුත් මේ මම හිතුවා ඒ වෙලාවේ මේ වඳින්න ගිය දේවාලේ මං ඉහි රඩන් වැටුණා කියලා හිතුවේ නෑ. ඇත්තටම මං අභියෝගේ බාරගත්තා. අභියෝගේ බාර අරගෙන මේ මං ඒකට පොඩ්ඩක් සූදානම් වුණා. ඉතින් මංජුල මහත්තයා මම ගිහිල්ලා මගේ අරමුණුනේ මේකේ ඒකාකාරීත්වය පොඩ්ඩක් වෙනත් අතකට යොමු කරන්න. වෙනත් අතකට යොමු කරන්න කියන්නේ මේ මොකක් හරි බුදුගුණ ගීයක් කියලා මේකේ ස්වභාවය පොඩ්ඩක් වෙනස් කරලා අර ඒකාකාරීත්වය පොඩ්ඩක් බිඳින්න. නමුත් මේ අර මොකද්ද අර බලාපොරොත්තු වුණු සිදුවීමක් වුණේ. නමුත් මං ඒක මේ අර වඳින්න ගිය දේවල් ඉහි කඩන් වැටෙනවා කියලා හිතන්නේ නැතුව අභියෝගය බාරගත්තා. ඉතින් මේ මට ඉතින් මංජුල මහත්තයා මුලින් කිව්වා මේ මාතෘකාව ඉදිරිපත් කරන්න ඉස්සෙල්ලා මේ සංස්කෘතිය ගැන ඒ වචනේ හැදුන හැටි අන්න ඒ ගැන පොඩි ආරම්භයක් දීලා මේ සඳකඩ පහන පැත්තට එන්න කියලා. ඉතින් මේ දැන් මේ සංස්කෘතිය කියන වචනය ගත්තොත් සංස්කෘත කියන්නේ මේ පාලි වචනයක්. එතකොට මේ පාලි වචනය ඔස්සේ සිංහලයට ආපු වචනයක් තමයි මේ සංස්කෘතිය කියන්නේ. සංස්කෘත කියන පාලි වචනෙන් ආපු වචනයක් තමයි සංස්කෘතිය කියන්නේ සිංහල වචනේ. එතකොට මේක ඉංග්‍රීසි වචන තමයි සංස්කෘත් කියලා හඳුන්වලා තියෙන්නේ. එතකොට කොහොම නමුත් දැන් මේ සංස්කෘතිය කියන එක රටකින් රටකට, ඒ කියන්නේ ඒ ජන කොටස් ඒ ජාතින්ට ආවේණික වූ ලක්ෂණ පෙන්නුම් කරන මේ චින්තන රටාවක් සංස්කෘතිය කියන්නේ. එතකොට මේ සංස්කෘතිය කියන එක අපි මම මේ ඉන්ටර්නෙට් එකෙන් පොඩ්ඩක් ඒ ගැන විමසුවා. එතකොට මට දැනගන්න ලැබුණේ සංස්කෘතිය කියන්නේ මේ කිසියම් විශේෂ කාල පරාසයක් තුල සමාජගත වුණු සුවිශේෂී සමාජ ක්‍රමයක්. ඒක මේකේ අංග තුනක් වශයෙන් ඒක පෙන්වලා තිබුණේ. මේ පළවෙනි එක තමයි විශේෂ කාල පරාසයක් තුල සමාජගත වුණු සුවිශේෂී සමාජ ක්‍රමයක්. දෙවෙනි එක තිබුණේ ඉපැරණි කලාව හා සාර ධර්ම කැටි කොටගත් ක්‍රමවේදයක්. තුන්වෙනියට තිබුණේ මේ සිටීම, ඒ කියන්නේ දැනුම පදනම් කරගත් සමාජ ක්‍රමයක්. එතකොට මෙන්න මේ අංශ තුනේ සංකලනයක්
විදියට තමයි මේ සංස්කෘතිය කියන එක අර්ථ දක්වලා තියෙන්නේ. එතකොට සංස්කෘතිය කියන එකට අපේ මේ අපේ සමාජ රටාව අනුව බලනකොට එතකොට මේ ආගමික පසුතලයක් මත, ඒ කියන්නේ ආගමික සංකල්ප ඔස්සේ ගොඩනැගුණු ශිෂ්ටාචාරයක් අපේ සංස්කෘතියට ඇතුල් වෙලා තියෙනවා. එතකොට ඒ එතකොට සංස්කෘතිය තුළින් තමයි මේ අර ශිෂ්ටාචාරයේ ගුණ වගාවන් දියුණු කරන්නට පසුබිම් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ගුණ වගාවන් ගුණයන් වගා කරගෙන යන්නට පසුබිම සකස් වෙලා තියෙන්නේ මේ සංස්කෘතිය. එතකොට මේ සංස්කෘතිය කියන වචනේ කතා කරොත් අපිට ශිෂ්ටාචාරය කියන වචනේ අමතක කරන්න බෑ. එතකොට සංස්කෘතියෙන් තොර ශිෂ්ටාචාරයකුත් ශිෂ්ටාචාරයෙන් තොර සංස්කෘතියකුත් අපිට කතා කරන්න බැරි තරමටම මෙම වචන දෙක අන්‍යෝන්‍ය වශයෙන් බොහොම සමීප සම්බන්ධතාවයක් පවතිනවා. ඉතින් මේ මට ඕක තවත් පැත්තකින් මේක සම්බන්ධතාවය පෙන්නුම් කරනවා නම් දැන් 1980 ගණන්වල මේ උසස් පෙළ විභාග ප්‍රශ්න උසස් පෙළ ප්‍රශ්න පත්‍රයේ මේ උසස් පෙළ විෂයක් හැටියට හඳුන්වලා දෙලා තිබුණු BC කියලා. BC කියන්නේ බුද්ධිස් කල්චර් කියලා කිව්වේ. ඒ කියන්නේ බෞද්ධ සංස්කෘතිය. එතකොට ඒ කල්චර් කියන වචනේ නිරූපණය කළේ සංස්කෘතිය. එතකොට ඊට පස්සේ මේ 2020 වර්ෂයේ වෙනකොට මේක BC කියන එක බුද්ධිස් සිවිලයිසේෂන් වුණා. බුද්ධිස් සිවිලයිසේෂන් කියන්නේ බෞද්ධ ශිෂ්ටාචාරය. එතකොට ඒකිනුත් මේ අපිට හිතා ගන්න පුළුවන් මේ මේ වචන දෙකේ තියෙන අන්‍යෝන්‍ය සම්බන්ධතාවය. එතකොට මේ බෞද්ධ සංස්කෘතිය පිළිබඳ මහාචාර්ය චන්දිම විජේමන්දාර මහතා කියන්නේ මේ වචන දෙක අන්‍යෝන්‍ය වශයෙන් ඉතා හොඳින් බැඳී පවතින වචන දෙකක් හැටියට තමයි එතුමා සඳහන් කරලා තියෙන්නේ. එතකොට මේ ඉතිහාසඥයෝ විශ්වාස කරනවා එතකොට අටලොස් කුලයක මේ ඇවිල්ලා දැනුම අටලොස් කුලයක ශිල්පීන්ගේ ඥානය මේ අපේ මේ බෞද්ධ සංස්කෘතියට, ඒ කියන්නේ බෞද්ධ සංස්කෘතියේ තියෙන ඇතම් කලා නිර්මාණ සැදීමට මේ හේතු භූත වෙන්නේ නැති කියලා ඉතිහාසඥයෝ විශ්වාස කරනවා. ඒ කියන්නේ ඒ අටලොස් කුලයක දක්ෂතාවයන් අපේ ශිල්පීන්ට අපේ සිට ලැබෙන්නට ඇතයි කියලා ඒ ඉතිහාසඥයෝ විශ්වාස කරනවා. ඉතින් ඒක අපිට හිතා ගන්න පුළුවන්. මොකද අපේ තියෙන මේ මොකද මේ ಭಾರತೀಯ පසුබිම ಭಾರತೀಯ පසුබිම අපේ බෞද්ධ සංස්කෘතියට බොහෝ අතිශයින් බලපාලා තිනවා. ඉතින් බොහොම ජනාදරයට පත් වූ ලෝකයේ ගෞරවයට පාත්‍ර වූ අතිවිශිෂ්ට ශල්්‍යමය, ඒ කියන්නේ ගලින් කරන ලද සුවිශේෂී කලා නිර්මාණ කැඩියට අපිට මේ සඳකඩ පහන හඳුන්වා දෙන්න පුළුවන්. එතකොට මේ සඳකඩ පහන මේ සඳකඩ පහනේ අපි මේකේ හොඳ පණිවිඩයක් අපේ සමාජයට ලබා දෙනවා. ඒ සමාජයට දෙන පණිවිඩය මම මේක පැහැදිලි කරගත්ත පස්සේ කියන්නම්. එතකොට මේ සඳකඩ පහන අර්ධ කවාකාර විදිහට නිර්මාණය කරලා තිනවා. ඒ වගේම මේ වගේ ධාර 6කින් මේ සමන්විතයි. ඒ කියන්නේ ධාර 6ක් මේකේ ඇතුළත් වෙනවා. එතකොට මේ පළවෙනි ධාරයෙන් විග්‍රහ කරනවා මේ ඇවිල්ලා සියපතක් නෙමෙයි මේ ලිය මේ ගිනිදළු විහිදෙන ආකාරයක්, ගිනිදළු උඩට විහිදෙන ආකාරයක් තියෙන්නේ මේකේ. එතකොට ඊළඟට තියෙනවා මේ සත්වයෙන් නිර්මාණය කළා තියෙනවා, නොයෙක් විදිහේ සත්වයෙන් නිර්මාණය කිරීමක් කළා තියෙනවා.
ඊළඟට තිනවා ලියවලක් නැවත තිනවා මේ මොනරුන් හම්න සමා වෙන්න හන්සයින් එක පෙළට ගමන් කරන ආකාරයක් නැවතත් ලියවලක් තිනවා එතකොට ඊළඟට තිනවා මේ නෙළුම් අඩ නෙළුමක් පැහැදිලිව දක්වන්නට ලැබෙනවා මේ විදිහ මේ ආකාරයෙන් එතකොට මේ ගිනිදැල් වලින් මේ ගිනිදැල් ආකාරයට නිර්මාණය කළා තියෙන ඒ සංකේතයෙන් ඉදිරිපත් කරනවා ඒ සංකේතවත් කරනවා මේ සත්වයා මේ භවත්‍රික ගවණ සිදු කරන සුදු කරමින් මේ විදිහ සංසාරේ යනකොට මේ ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස මේ වගේ 11 ආකාරයේ ගින්නකට අසු වෙමින් මේ සංසාරේ ගමන් කරන බව එයින් ගම්මෙමාන කරනවා එතකොට දෙවෙනි රූපේ මේ සත්තු මෙතන මෙහෙම සත්තු ගොඩක් වගේ තිබුණාට මේ සත්ව කොට්ටාස හතරක් විස්තර කරන්නේ ඒ කියන්නේ ඇත්තු ඇතා අශ්වයා සිංහයා ගවයා අන්නේ ඒ සත්තුන් තමයි මේ එක පෙළකට ගමන් කරන ආකාරයක් පෙන්නු කරන්නේ මේකෙන් පෙන්නු කරනවා ජාති ජරා ව්‍යාධි මරණ කියන මේ සංසාරයේ ගමන් කරනකොට සත්වයා මුහුණ දෙන අනිවාර්යම මුහුණ දිය යුතු ධර්මතා හතරක් එතකොට මේ ඊළඟ ලියවලින් පෙන්නු කරනවා මේ මේ ලියවැලේ වැලක් ආකාරයෙන් ගමන් කර වැලක් ආකාරයෙන් නිර්මාණය කරලා තින්නේ. ඒ කියන්නේ නිතරම මේ එතන යමක එතනවා කියන අර්ථයකුත් දෙනවා එතන. එතකොට මේ තණ්හාව දැඩි තෘෂ්ණාව වෙලී පැටලී යන ආකාරයක් තමයි මේ තුන්වෙනි ධාරයෙන් අපිට දෙන අපිට ඉදිරිපත් කරන්නේ. ඊළඟට හතරෙනි ධාරෙන් මේ විදිහට හංස යුවල. එතකොට මේ හංස යුවල හොටේ තිනවා නෙළුම් පොහට්ටුවක් වැනි දෙයක්. එතකොට මේක සංකේතවත් කරනවා මේ අවිද්‍යා පත්‍ය සංකාර ඒ කියන්නේ හොඳ නරක කියන සංකාරයන් රැස් කරමින් හොඳ නරක තේරුම් ගනිමින් මේ සංසාරේ තවදුරටත් ගමන් කරන බව. එතකොට නැවත තිනවා අපිට හම්බ වෙනවා ලියවැලක්. එතකොට මම මුලින් කිව්වා මෙතනත් තිනවා ලියවැලක්. එතකොට එතනින් මම පෙන්නුවා මේ දැඩි තෘෂ්ණාව නිසා තමයි මේ භවයේ මේ සත්‍යය ගමන් කරන්නේ කියලා. දැඩි තෘෂ්ණාව හේතු කොටගෙන. මෙතන තියෙන්නේ මේ සියුම් ලියවැලක්. මේ සියුම් ලියවැලෙන් සියුම් ලියවැල අර පස්වෙනි ධාරයේ තුන්වෙනි ධාරයේ ලියවල එක සාපේක්ෂව බලනකොට තුන්වෙනි ලියවලට සාපේක්ෂව බලන විට මේ පස්වෙනි ධාරයේ ලියවල බොහොම සියුම් විදිහට නිර්මාණය කරලා තියෙන්නේ. එතකොට එයින් සංකේතවත් කරනවා සත්‍යය මේ හොඳ නරක දෙක තේරුම් අරගෙන අවසානයේ මේ තෘෂ්ණාව හුඟක් අඩු වෙච්ච බවක් තමයි පෙන්නුම් කරන්නේ. ඒ කියන්නේ මේ වැල ක්‍රමක්‍රමයෙන් ලිහිල් වෙගෙන යනවා. ලිහිල් වෙගෙන යනවා කියන්නේ මේ තෘෂ්ණාවෙන් බොහොම අධික තෘෂ්ණාවෙන් විලී පැටලී සිටි සත්වයා ක්‍රමයෙන් තෘෂ්ණාව තුනී කරගෙන යන බවක් පෙන්නුම් කරනවා. ඊට පස්සේ මේ හයවෙනි ධාරයෙන් පෙන්නුම් කරනවා මේ සසර ගමන මේ හතයි හයවෙනි ධාරයෙන් පෙන්නුම් කරනවා මේ නෙළුම් අඩ නෙළුමක් එතකොට මේකෙන් ඉදිරිපත් කරනවා මේ භවය අවසන් කිරීමට නම් අනිවාර්යයෙන්ම සර්වඥන් වහන්සේ දේශනා කළ නිවන සාක්ෂාත් කරගත යුතුයි කියන. එතකොට මෙන්න මේ ආකාරයට දැන් මේ ඉදිරිපත් කරලා තින්නේ දැන් මේවා බිහි වෙලා තින්නේ රජ සමයේ. ඒ කියන්නේ අනුරාධපුර යුගයේ තමයි බිසෝ මාලිගයේ තමයි අපිට මේ වගේ මේ සඳකට පහනක් දකින්න හම්බ වෙන්නේ.
එතකොට මේ ඊට පස්සේ පොළොන්නරුවේ වටදාගෙත් තිනෝ මෙන්න මේ වගේ සඳකට පහනක්. නමුත් ඒක මේට වැඩිය වෙනස්. ඉතින් ක්‍රමයෙන් මේක පසුකාලීනව ව්‍යාප්ත වේගන යනවා මහනුවර යුගය දක්වා. ඒ කියන්නේ අනුරාධපුරයෙන් පොළොන්නරුව යුගයට, පොළොන්නරුව යුගයෙන් ගම්පොළ යුගයට, ගම්පොළ යුගයෙන් මහනුවර යුගයට, මේ ආදි වශයෙන් මේක ව්‍යාප්ත වී යනවත් එක්කම ඇවිල්ලා මේ මේ ධාරවල සංකේවත්වත් කළ දේවල් සමහර කලාවට මාරු වෙනවා, උඩයට මාරු වෙනවා. සමහර කලාවට මේ ස්ට්‍රක්චර් එක, මේ ව්‍යුහය පවා වෙනස් ආකාරයකට පෙන්නුම් කරනවා. ඒ කියන්නේ මහනුවර මේ ගම්පොළ යුගයේ හරි එනකොට මේ නිර්මාණ මේ සඳකට පහන මේ අර්ධ කවාකාර සඳකට පහන තුම්ලස් ආකාරයක් දක්නට ලැබෙනවා. ඒකට තවත් එක ව්‍යුහය මේ ස්ට්‍රක්චර් එක වෙනස් වෙලා ගිහිල්ලා සතරස් ආකාරයට මේක විද්‍යමාන වෙනවා. මෙන්න මේ ආකාරයට එතකොට මේ මට මේ පින්නතුන්ට කියන්න බැරි වුණා. මේ එතකොට ඇයි මේ සඳකට පහනක් වගේ දෙයක් අපි මෙතර සුවිශේෂී නිර්මාණ මේ සුවිශේෂී නිර්මාණයක් හැටියට නැතන මේ හඳුන්වා දෙන්නේ. එතකොට මේ රජ මාලිගාවල් වල පියගැට නිතරම රජ මාලිගාවල පියගැට පෙළක් තියෙනවා. ඒ පියගැට පෙළ දෙපැත්තේ තියෙනවා මේ මොකද්ද මේ මුරගල් දෙපැත්තේ තියෙනවා මුරගල්. ඒ මුරගල් දෙක උඩ තියෙනවා සමහරක් වෙලාවට මකර තොරණක් වගේ එකක්. එතකොට පියගැට පෙළ පාමුල තමයි මේ සඳකට පහන තියෙන්නේ. එතකොට මේ සඳකට පහන යොදලා තියෙන්නේ ඒ යම් යම් ඒ දොරටු අලංකාර කිරීමේ ක්‍රමවේදයක් හැටියට අපිට හිතා ගන්න පුළුවන්. එතකොට මේ මෙන්න මේ ආකාරයට මේ අපේ රටේ තියෙන අතිවිශිෂ්ටතම ඒ වගේම ශෛලමය කියන්නේ ගලින් නිර්මාණය කර අති විශිෂ්ටතම අද්විතීය කලා නිර්මාණයක් හැටියට මේ සඳකට පහන හඳුන්වා දෙන්න පුළුවන්. එතකොට මේක තව පොඩි ලක්ෂණයක් කාරණාවක් කියන තියෙනවා. මේ එතකොට මම කිව්වා මම අවසානයේදී මේ නෙළුම්පත ගාවට එනකොට මෙතන තියෙන නිර්වාණය මේ අපේ මුදුන් මල් කඩ වූ නිර්වාණයක් ගැන කියලා. එතකොට මේ මට අවිට පොඩි ප්‍රශ්නයක් තියෙනවා මෙතන. මොකද්ද මේ වගේ උත්තරීතර මුදුන් මල් කඩ බඳි වූ මේ භවයේ අවසන් කිරීමේ මේ අවසාන ඵලයේ වන නිවන සාක්ෂාත් කර ගැනීම සඳහා භාවිත කරන සංකේතය මේ වගේ දොරටු මේ විවරයක් මැද එහෙම නැත්නම් පියගැට පෙළ ආරම්භයේ මේ විදිහ දෙයක් නිර්මාණය කිරීම නිසා එතකොට මේ පියගැට මේ පෙළ පාවගෙන යන්නේ මිනිස්සු ඔක්කොම. එතකොට මේ වගේ උතුම් මේ නිර්මාණයක් මේ වගේ පාවගෙන යෑම ගැන ඉතිහාසඥයෝ කියනවා අපි ඒක කිසිසේත්ම අනුමත කරන්නේ නැහැ කියලා. එතකොට පින්වත්නි මම ඊළඟට ඔබට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ ධම්ම විතක්කයයි ධම්ම විජය බොජ්ජංගයයි කොහොම තියෙන සියුම් වෙනස්කමක් තියෙනවා. මම ඒක ඔබතුමලට පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉට ඉස්සෙල්ලා මම මේ පොඩි බුදුගුණ ගීතයක් කියනවා. ඒක පොඩ්ඩක් ශ්‍රවණය කරන්න බොහොම සාවධානව. එතකොට මම ඔබතුමන්ලගෙන් යම් ප්‍රශ්න අහනවා. ඒකට උත්තර දෙන්න. මේක කියන්නේ මේකෙන් කියන්නේ මේ බුදුන් වහන්සේගේ ශ්‍රාවකයන් මේ සී ධර්මස්කන්ධය බොහොම ශ්‍රද්ධාවෙන් රකින්න ආකාරයක්.
දන්නෝබුතුන්ගේ ශ්‍රීධර්මස්කන්ධා පේවිරකිති සොඳ සීලනිපන්දා දන්නෝබුතුන්ගේ ශ්‍රීධර්මස්කන්ධා පේවිරකිති සොඳ සීලෙනි බන්දා ක්ලේශ නස්නා භික්ෂු ඇත්තේ බෝසේ ක්ලේශ නස්නා භික්ෂු ඇත්තේ බෝසේ රහතුන් මෙවස්නා පාය ප්‍රකාශේ රහතුන් මෙවස්නා පාය ප්‍රකාශේ ගුළු මතෙහි දෙව්ලෝක වාසේ ඒ නාමේ පුර මුනි ශාසන වාසේ ගුළුම තෙහි දෙව්ලෝක වාසේ ඒ නාමේ පුර මුනි ශාසන වාසේ ඉර්ධයෙන් යන්නාවු මොක් නිප්‍රහතුන්ගේ ඉර්ධයෙන් යන්නාවු නිප්‍රහතුන්ගේ සෙවනැල්ලෙනෙහිරු රශ්මිය බංගේ මානිල් නෙළුම් හා ඔලු පුෂ්පාති ඇත්තේ පොකුණු වල බෝජල පැති සෙරු පන්ති පන්ති පීනති බෝසේ සෙරු පන්ති පන්ති පීනති බෝසේ අනුරාධ නගරය දැන් පෙනේ බෝසේ අනුරාධ නගරය දැන් පෙනේ බෝසේ දැන් බලන්න පින්වත්නි දැන් මේ සින්දුවෙන් කියන්නේ දන්නෝ බුදුන්ගේ මේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී ධර්මස්කන්ධය ශ්‍රී ධර්මස්කන්ධේ පේවි රකිති සොඳ සීල නිබඳා එයා හොඳට බොහොම නාලකල සුද්ධ වෙලා ඒ කියන්නේ පේවෙලා හොඳට පේවෙලා ඒ කියන්නේ සැදී පැහැදිලා එයා ඒ සීලය නිබඳව නිරන්තරයෙන්ම ආරක්ෂා කරනවා. එතකොට දැන් මේක මේ සාමාන්‍යයෙන් අපිට හිතනකොට අපි හිතන්නේ ෂා ශෝක්නේ මේ සින්දුව අමරදේව මහත්තයා තමයි මේක කියලා තියෙන ෂා මේ හරි ශෝක් සින්දුව අපිට මේක මේ CD එකක් ගහගන්න පුළුවන් නම් අපිට එක එක තැන්වල ප්‍රචාරය කරන්න පුළුවන්. එතකොට මේ අපි පොත්පත් ගහලා මේක ගැන පොඩි ප්‍රචාරයක් කළා අපිට පුළුවන් මේක වුණා ධර්මදේශනාවල වලට දාලා අපිට කිසි මොටි ලාභයක්වත් හම්බ වෙනවනේ. ඉතින් මේක මෙන්න මේමයි මේ අපි සාමාන්‍යයෙන් ගොඩාක් අය හිතන්නේ ඔන්න ඔය විදිහට. මානේ මේ අමරදේව මහත්තයාගේ සින්දුව ෂෝක් මේ කවුද දැන් මේක රචනා ජෝන්ද සිල්ල මහත්තයානේ. ඒ මහත්තයා තරි ෂෝක් ඇති නේද? අපි ඒ මහත්තයා කියලා අමරදේව මහත්තයාත් කියනදලා මේ ගැන පොඩි සාකච්ඡාවක් පොඩි මේකක් මේ උපහාරයක් වගේ කරලා අපිත් කීයක් හරි හොයාගමු. ඔන්න ඔහමයි අපි මේ අපි මේ ධම්ම විතක්කය අන්න ධම්ම විතක්කයෙන් හිතන ආකාරය. එතකොට ඔන්න දැන් මේ ශ්‍රී ධර්මස්කන්ධය එතකොට මේක මේ වෙන අය කොහොමද හිතන්නේ? අනේ මේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී ධර්මස්කන්ධේ මේ වගේ මමත්
මේ හොඳට මේ සීලය ආරක්ෂා කරගෙන නිරතුරුවම මේ සීල නිබන්ධ එතකොට නිරතුරුවම මේ සීලය ආරක්ෂා කරගෙන මේ මම කවදා හරි රහතන් මේ රහතන් වහන්සේ කෙනෙක් යන මාර්ගයේ මමත් යන්න ඕන. එතකොට මේ බලන්න දැන් මේ එකම සංසිද්ධිය මේ එතකොට මේ මම පොඩි ප්‍රශ්නයක් අහන ඔබතුමන්ලා දැන් ඔබතුමන්ලාට හිතෙන්නේ මොකද්ද මේ මම මේ මේ බුදුගුණ ගීයේ කිව්වහම ඔබතුමන්ලාට හැදෙන්නේ මේ මොන වගේ හැඟීමක්ද ඇති වෙන්නේ මේ විදියට මමත් මේ වගේ කවදා හරි මේ වගේ සීලය රැකලා මේ මේ විදියට මේ රහතන් වහන්සේ යන මාර්ගයේ ගිහිල්ලා මමත් කවදා හරි මේ විදිහ අනුරාධපුරේ මේ බොහොම හොඳට දකින්න පුළුවන් භික්ෂුන් වහන්සේ නමක් වෙනවා නැත්නම් රහතන් වහන්සේ නමක් වෙනවා කියලා කවුරුද එහෙම හිතන්නේ කවුරු කාටවත් හිතේනවද ඈ ඔව් බුද්ධාලම්බන ප්‍රීතියක් ඇති වෙනවා කාටද හිතන්නේ මේ වගේ මේ මාර්ගයේ ගිහිල්ලා මම කවදා හරි මේ මේ ඒ කියන්නේ මේ දැන් මේ මේ කියන්නේ ඇහිලා රහතුන් මේ වඩන මේ දන්නව බුදුන්ගේ ශ්‍රී ධර්ම කන්දා ඔව් මේ රහතුන් මේ ඇහිලා මට ඒක ඉස්සෙල්ලම කියන්නේ ඒක මේ රහත් කෙනෙක්ගේ ගැනද කියන්නේ කෙලස් කෙලස් නස්නා භික්ෂුවක් ගැනද කියන්නේ කෙලස් නැසූ භික්ෂුවක් ගැනද කියන්නේ නැබින්නතන කෙලස් නැසූ භික්ෂුවක් ගැන නෙමෙයි කියන්නේ ක්ලේශෙහි නස්නා භික්ෂු ක්ලේශෙහි නස්නා භික්ෂු කියන්නේ මේ වෙනුනේ මේ මාර්ගය නැකන ක්ලේශ නසන්න ක්ලේශ නැසීම නැසීමෙන් යුක්තව මේ මාර්ගය නැකන ඔව් ක්ලේශ නස ක්ලේශ නසල එක්ක නෙවෙයි එන්න බලන්න එතකොට මෙන්න මේ විදියට මේ එතකොට ක්ලේශ නසපු එක්ක නම මොකද කරන්නේ මේ විදියට අර මේ කාය අනුපස්සනාවේ ඒ විදියට අර කාය අනුපස්සනාවේ නිතරම ආනාපාන සතිය වැඩලා එතකොට සූසතු අත සති ඒ විදියට පස්සව මේ දීගම්වා අස සති ඒ විදියට කරලා පස්සම්බයෙන් කාය සංකාර අන්තිමට මේ විදියට කාය සංකාර සංසිඳුනොත් අන්න එතන තමයි තියෙන්නේ වින්නන්නේ මොකද අපි ධම්ම විජය සම්බොධ්‍යංගේ අපිට මතු වුණා කියලා කියන්නේ ඔන්න ඔතන තමයි. එතකොට අර මම ඉස්සෙල්ල කිව්වේ හා ශෝක් මේ අමරදේව මහත්තයා සින්දු අපිට කැසට් ගහලා පොත් ගහලා විකුණත හැකි ආ ශෝක් තමයි. ඒ මොකද හේතුවේ? අන්න ඒක තමයි ධම්ම විතක්කය කියන්නේ. ඒක තමයි ධම්ම විතක්කය කියන්නේ. අර අරක තමයි මේ සප්තබොධ්‍යංග හතේ තියෙන සතියට පස්සේ තියෙන ධම්ම විජය සම්බොධ්‍යංගේ. මම මේ ඇත්ත වශයෙන්ම මේ දෙක අතර පැහැදිලි වෙනස්කමක් මම දන්න තරමින් ඔබලට මේ පැහැදිලි කළා. එතකොට මේ පින්නතුන් හැමතිස්සෙම උත්සාහ කරන්න මේ ධර්මයේ දරාගෙන ඉන්න භික්ෂුවක් වෙන්න. ධර්මයේ දරාගෙන ඉන්න භික්ෂුව. ඒකයි මම මේ ඔබට දෙන පණිවිඩය. ධර්මයේ දරාගෙන ඉන්න භික්ෂුවක් වෙන්න. මේ ධාතුන් වහන්සේ මේ කරඬුවක් තියෙන මේ කරඬුක තැම්පත් කළ දීන ධාතුන් වහන්සේ නමකගේ වටිනාකම තියෙන්නේ කොහොමද? ඒ ධාතුන් වහන්සේ කරඬුව ඇතුලේ තියෙන තාක් කල් විතරයි. අන්න ඒ වගේ එතකොට කරඬුව එළියට ගත්ත හැටිය කරඬුවේ වටිනාකමක් නැහැ. එතකොට ධාතුන් වහන්සේ කරඬුවේ වඩාම ගන්න. ඒ කියන්නේ ධර්මයේ හැසිරෙන්න. එතකොට මේ ධර්මයේ දරාගෙන ඉන්න ධාතුන් වහන්සේ කෙනෙක් නැති කරඬුවක් වෙන්න සූදානම් වෙන්න එපා. අන්න ඒකයි මම මේකෙන් දෙන පණිවිඩය. නිතරම ධර්මයේ දරාගෙන ඉන්න. මේ දැන් මේ සර් මේ විවිධ පරිවයන් ඔස්සේ මේ කියපු ධර්මයේ දරාගෙන ඉන්න එක මාර්ගයක් තමයි මම කිව්වේ මේ කාය සංඛාර සංසිඳවන්න. කාය සංඛාර සංසිඳවනකොට එයාට ඇති වෙන්නේ මොකද්ද? මොන බොද්ධංගේද? ධම්ම විජය සම්බොධ්‍යංගය. එහෙම කාය සංකාරයේ වඩා එහෙම නැති වුණේ කනට මොකද වෙන්නේ? එයා ඇවිල්ලා ධම්ම විතක්ක කර කර හරි හරි ශෝකිය ගිය මේක ඒ විදිහට ඉන්නවා. ඉතින් මට අත් වශයෙන්ම දීපු කාලයටත් වැඩිය කාලයක් ගත කරන්න සිදු වුණා. ඒ ගැන මම මංජුල මහත්තයාගෙන් සමාව ආයදිනවා. ඉතින් ඕක තමයි මංජුල මහත්මයා මේ හැම ක්‍රියාවකම රියක්ෂන් එකක් තියෙනවා කියන්නේ ඒ රියක්ෂන් හැසිය රියක්ෂන් කියලා. ඉතින් මේ මම මේ පින්නතුන්ට එතකොට මේ අපේ ගුරුතුමාට
මාව අත අවශ්‍යම මේ තත්වයට ගත්තේ මේ මගේ ගුරුතුමයි. ඒ කියන්නේ මට තප්පරයක් දෙන්න කියන්න මේ ගුරුතුමා මට මුලින්ම කිව්වා මේ පන්තියට ආපෝලු තමයි අවුරුද්දකට උස්සෙල්ලා මට මේ මේ අටලොස් ධාතු ගැන ඔයා කියන්න කියලා විස්තර කළා. අටලොස් ධාතු. ඉතින් මම කිව්වා අත වශයෙන් මගේ ශක්ති ප්‍රමාණය. ඉතින් සර් මට ඒකට හරියට ප්‍රශංසා කරා. ඉතින් අත වශයෙන් මම එතනින් තමයි හරි පන්නරයක් ලැබුණේ. මම මේ පන්තියට හැමදාම එන්න ඕන කියලා මේ විදියට මම ඉස්සරහා ඉඳගෙන මම මේ මේක හොඳ මානසිකාර කරන්න ඕන සර් කියන එකට උත්තර දෙන්න ඕන. අන්න මට එතන විතර තැන ධම්ම විජේ සම්බුද්ධ පොච්චංගිය. ඒ ඔස්සේ තමයි මම මේ අද මේ පන්නරය ලබාගෙන මේ ඇවිල්ලා තින්නේ. ඉතින් මේ අපි මම මුලින්ම මේ කල්යාණ මිත්‍ර අජන්ත සම්පත් ගුරුතුමාටත් එතුමා මෙලොවට බිහි කරපු අර මෑණියන්ටත් මේ සීල කුසල ධර්මයන්ගේ බලෙන් බහවහම මේ බුද්ධ ශාසනයෙම මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමට හැකි වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ මගේ මේ පොඩි පණිවිඩය අසා යම්කිසි කුසල කර්මයක් කරගත්තා නම් ඒ කුසල කර්මයයි මේ සීලුම සකල පුණ්‍ය ශක්තියන්ගේ බලෙන් ඔබතුමා ඔබ සියලු දෙනාටම මේ භවයේ නිරෝධ කරගෙන මේ භවයේ නිරෝධ කිරීමට අවශ්‍ය ඥානය පහළ වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මගේ මේ අවර්ජ්‍යය මෙතනින් අවසන් කරනවා. සාදු සාදු සාදු. ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි. හරි, අපේ කල්යාණ මිත්‍රයා ඇත්තටම මේ එතුමා බොහොම මේ අපූර්ව විදිහට දහම් කාරණා ටිකක් ඉදිරිපත් කරගෙන ආවා. මම බලව මාර කතිකෙක් වෙලා නේ මේක. මම හිතන්නේ එක්කෝ ප්‍රොෆෙසර් ලවයි කට්ටිය ආශ්‍රය කරනවා නේද මහත්තයා? ඒ විදිහට නිකන් මාරම මේ පුදුම දර්ශනයක් ඉදිරිපත් කළේ. හරි, බොහොම හොඳයි. අතරම එතුමා ඉස්සර මේ මං හරි බයයි කතා කරන්න. දැන් මයික් එක අතාරින් ඉන්නේ. කොහොමද තත්ත්වේ? හරි සාර්ථකයි. මෙතුමා කියපු කතා වලින් මම ටටට ගල උත්තර දෙගෙන යනවා. එකක් තමයි සංස්කෘතිය ගැන කතා කළා. ඒ මගේ මෙතුමාගේ අදහස් වලට මම තව අදහසක් එතු කරන. සංස්කෘතිය කියන්නේ සංස්කෘතියයි අතකට ශිෂ්ටාචාරයයි සංස්කාරයයි කියන්නේ ওই වචන තුනම එකයි. සංස්කෘතියත් එකයි සංස්කාරත් එකයි. සංස්කෘතිය කිව්වේ කාලාවකාශය දන්නේ නැති පෘථග්ජන මිනිසයා අතීත කාලයේ භවිතා කරමින් ගත කරන ලද පුරුදු ස්වභාවයන් වර්තමානයේට කැඳවගෙන ආවනම් අනේතන හටගන්නව මොකද්ද? සංස්කෘතිය. එන සංස්කෘතිය කියන්නේ සම්පූර්ණයෙන්ම ලෞකික ධර්මතාවය. එහෙනම් සංස්කෘතිය ගැන වෙන දෙයක් නෙමෙයි. කාලාවකාශය දන්නේ නැති අන්ධ පෘථග්ජනයා අතීතයේ නිත්‍ය සුඛ අත්ත කොටගෙන ධර්මතා නිත්‍ය සුඛ අත්ත කොටගෙන මනස තුල මවා ගන්නා වූ මායාකාරී මානසික ස්වභාවය. ඒක තමයි යථාර්ථයේ සංස්කෘතිය. පැහැදිලිද? ඒක නෝනම සංස්කෘතිය කියන එකට ඔයා කියන ඒ අර්ථයට සාපේක්ෂවම ලෝකෝත්තර අර්ථකථනයක් දුන්නා. ඊට පස්සේ ඔබතුමා ඒකත් එක්ක සඳකට පහන ගන්න කතා කළා. අවසානයේදී අපිට ප්‍රශ්නයක් ඉතුරු කරලා ඔබතුමා ගියා. ඒක තමයි මහා ප්‍රාක්‍යෝ කියනවලු මේ ඇතුලේ තියෙන නෙළුම කියන ධර්මතාවය නිවනට සම්බන්ධ කරලා සංකේතයක් කළ එක පෑගෙනවා කියන අදහස. අපි එතනින් දුක අපිට එකක් දුකක් එනවනේ. ඒක අපි මෙන්න මේ විදිහ සංසිඳව ගමු. ඔතන කතා කරලා තියෙන්නේ ලෞකික ධර්මතා ටික. ඔතන කතා කරලා තියෙන්නේ ඒ එතන මල කියන අදහස. අපි මොකද ඒකට කියන්නේ? මොකද ප්‍රඥාවේ සංකේතය නෙළුම. එහෙනම් ඔතන කතා ඔතන දෙදලා තියෙන ප්‍රඥාවේ සංකේතය නෙළුම දාලා තියෙන්නේ ලෞකික වශයෙන්. ඒක ලෞකික දෙයක්. බුදුහාමුදුරුව අපේ අතීතේ මහා ප්‍රාච්‍යෝ මේක සංකේතවත් කරලා කකුලට පෑගුවේ. ඒ ලෞකික සංකාරය පව අපිට අවශ්‍ය නැහැ. අපි ආයුත්තේ ලෝකෝත්තර මග. ඒ අන්න එතනින් පෙන්වන්නේ සම්පූර්ණයෙන්ම අපි ධහමටත් ධර්මයේ නැමැති මාව එකට කරලා දාලා පාරුවටත් අපි පයින් යවුවා. අපිට මේකවත්
එපා කියන අර්ථය. එහෙනම් දැන් ඉන්න ප්‍රාඥයන්ට වඩා අතීතයේ හිටි මේක කරලා අධ්‍යක්ීම් ගත මහා ප්‍රාඥයෝ දැන් ඉන්න ප්‍රාඥයන්ට වරදුනට අතීතයේ ප්‍රාඥයන්ට වරදිලා නෑ. ඒ කියන්නේ අපිට අදත් ගිහිල්ලා සඳකඩ පාන පා ගන්න පුළුවන්. එතකොට දෙවෙනි කාරණය, තුන්වෙනි කාරණය ඔබතුමාගේ ගීතය. ඒ ගීතයක් කියනකොට ගීතය, ඒ කියන්නේ ඔය වගේ දේවල් ගීතයට ලක් කරාට පස්සේ අපිට ලෞකික සහ ලෝකෝත්තර හැඟීම් දෙකම එනවා. නමුත් ගීකේ ගීතයකින් අපේ ආශ්‍රවත් එක්ක අපි ගීතයකින් නිතරම යන්නේ ලෞකික අර්ථයට. කවදාකවත් ලෝකෝත්තර අර්ථයක් ඔය වගේ සංගීත නාදයකින් අපිට දෙන්න බෑ. සංගීත නාදයක කියන්නේ නාද රටාව භාවිතා කරලා ලෝක යථාර්ථයකට සත්‍යයක් වරගෙන යන්න බෑ. නාදයේ සංගීත රටාව කියනවත් එක්කම ආශ්‍රවත් එක්ක අපි එතන ගන්නේ ලෞකික අර්ථකථනයක් මයි. ලෝකෝත්තර අර්ථකථනයක් ගන්න එයාට දුක මතු කරලා කම්පණය කරලා ආස්වාදයේ ආදීනවේ කොට හිතන්න පුළුවන් මානසිකත්වයක් දුන්නොත් තමයි නිස්සරණය ඇති වෙන්නේ. ඒක නිසා සංගීත මාධ්‍ය භාවිතා කරලා කවදාකවත් ලෝකෝත්තර ගමන අධිගමනය කරන්නට බැරි බව අපි සිහිපත් කර ගත යුතුයි.